මෙරට හත්වෙනි විධායක ජනාධිපති ධුරය හෙබවූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමට ව්‍යවස්ථානුකූලව අවස්ථාව හිමිවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටයි. ඒ අනුව තේරීම් භාර නිලධාරියා වශයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා ඊයේ දිනේදී ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා කැඳවනු ලැබුවා. ජනාධිපති ධුර අපේක්ෂකින් ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම හා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් නාමයෝජනා භාර දුන්නා. ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ රහස් ඡන්ද විමසීම යෙදී තිබූ අද දිනේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග අවට ආරක්ෂාව තර කර තිබූ අයුරුයි මේ. චන්ද විමසීම සඳහා මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණීමෙන් අනතුරුව පෙරවරු 10ට කථානායක මහින්ද යාපාබේ වර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වුණා. විවස්ථාදායකයට මහජන ඡන්දයෙන් තේරීපත් වූ ජනතා නියෝජිතයන් ලෙස අප සියලු දෙනාම අද දින පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම මීට පෙරණ වූ ඓතිහාසික දිනයක් බව ප්‍රථමයෙන්ම ඔබ හැම දෙනාගේ විශේෂ අවධානයට යොමු කරනු කැමැත්තෙමි. ආණ්ඩුක ව්‍යවස්ථාවට අනුකූලව රහස් ඡන්දය ප්‍රකාශ කිරීම නිසි අයුරින් අවබෝධ කර ගනිමින් කරගෙන තම ඡන්ද පත්‍රිකාව වෙනත් කිසිවෙකුට ප්‍රදර්ශනය නොකරමින් වගකීමෙන් යුතුව නීති ප්‍රකාරව බාධාවකින් තොරව අවසානය දක්වාම උපරිම සහයෝගය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිනා. අනතුරුව ඡන්දය භාවිත කරන ආකාරය පිළිබඳ තේරීම් බහර නිලධාරියන් ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා කරුණු පැහැදිලි කළා. පූර්ණ රහස් ඡන්දයක් වන බැවින් ඡන්ද පත්‍රිකාව ප්‍රදර්ශනය කිරීම හෝ ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ගැනීම ආණ්ඩුක ක්‍රම විවස්ථා විරෝධී වරදක් බව අවධාරණය කරනු කැමැත්තෙමි. එසේනම් මන්ත්‍රීවරයන් සභාගර්භයට කැඳවීම සඳහා දැන් බෙදුම් සීනුව මිනිත්තු පහක් නාද කරනු ඇත. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කර ගැනීමේ රහස් ඡන්ද විමසීම ආරම්භ කරමින් හිස් ඡන්ද පෙට්ටි මන්ත්‍රීවරුන්ට පෙන්වා තේරීම් භාර නිලධාරීවරයා වශයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා එය මුද්‍රා තැබුවා. හිස් ඡන්ද පෙට්ටිය ඔබතුමන්ලාට ප්‍රදර්ශනය කරනවා. ඉන් අනතුරුව කථානායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රකාශ කරමින් තේරීම් භාර නිලධාරියාගේ අත්සන සහිත ඡන්ද පත්‍රිකාව මන්ත්‍රීවරුන් වෙත ලබා දෙනු ලැබුවා. ප්‍රථමයෙන් ඡන්දේ භාවිත කළේ කථානායක මහින්ද යාපාබේ වර්ධන මහතායි. ඔනරබල් මහින්ද යාපාබේ වර්ධන. ඔනරබල් රනිල් වික්‍රමසිංහ. ඔනරබල් දම්මික පෙරේරා. Honorable Sajith Premadasa. Thank you. Honorable Dallas Salahapperuma. Thank you. Mahindananda Aludgamage. Honorable Selvaraja Gajendran. Abstain. Honorable Sagar Karyavasam. Honorable Mrs. Geeta Samanmali Kumarasingha. Honorable Sivanesa Turai Chandrakantan. Honorable Dayasiri Jayasekara. Honorable Jeevan Thondaman. Honorable Chamara Sampath Dasanayaka. Honorable Anura Disanayaka. Honorable G.G. Ponnambalam. He is abstaining. Okay, sir. අසනීපත්වයේ පසුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතාට ඔහුගේ වාර්ය පැමිණීමට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමට මෙහිදී අවස්ථාව ලබා දුන්නා. ඡන්දේ දීමට අවස්ථාව දීලා නැවත වාරයක් ආරෝග්‍ය ශාලාවට යන්න පිටත් කරමු. ඒකට විරුද්ධත්වයක් තිබේත් නොවද?
නැහැ. හොඳයි. Honorable Samanpriya Herath. එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ මහතාද අසනීප තත්ත්වයේ පසුවීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට කලින් අවස්ථාව හිමි වුණා. ගරු මන්ත්‍රීවරුනි ඩී වීරසිංහ මන්ත්‍රීතුමත් අසනීප තත්ත්වයෙන් පෙළෙන නිසා එතුමාට ඡන්දය දීමට අවස්ථාවක් ලබා දීමට අපි මේ වෙලාවේ කටයුතු කරනවා. Honorable ඩී වීරසිංහ Honorable Patali Champikaranawaka Honorable Chamal Rajapaksha Honorable Namal Rajapaksha Honorable Mahinda Rajapaksha Honorable Shashindra Rajapaksha Honorable C.V. Vigneshwaran Honorable Vimal Veerawansa Honorable Kumar Welgama Honorable Rajavarothiyam Sambandhan. Honorable Maitripala Sirisena. Honorable M.A. Sumandiran. Honorable Field Marshal Sarath Fonseka. අද දිනේදී මන්ත්‍රීවරු 225 දෙනාම පාර්ලිමේන්තුවට පැමිණ සිටි අතර 11:45ට පමණ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වුණා. පැමිණ සිටි මන්ත්‍රීවරු අතරින් අකිල ඉලංගේ තමිල් කොංග්‍රස් පක්ෂයේ ජී.ජී. පොන්නම්බලම් හා සෙල්වරාජා ගජේන්ද්‍රන් යන මහත්වරුන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. අනුතුරුව අපේක්ෂකයින් 30 දෙනාගේ නියෝජිතයින් ඉදිරියේ වළංගු අවලංගු ඡන්ද ගණන් කිරීම ආරම්භ වුණා. ඒ අපේක්ෂකයන් වෙනත් මන්ත්‍රී එක්කෙනෙක් නම් කරනවා නම් ඒ මන්ත්‍රීතුමාට පැමිණිලා මේ ගණන් කිරීම නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් තිබෙනවා මම හරින් ෆර්නැන්ඩෝ එමෙතුමා මගේ නියෝජිතයා හැටියට නම් කරනවා හොඳයි දලස් අලහපෙරුම මැතිතුමා ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමාව නම් කරනවා ඔව් අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා වෙනුවෙන් විජිත හේරත් මන්ත්‍රීතුමා ඡන්ද ගණන් කිරීම නිරීක්ෂණය කරනවා ඇති ඡන්ද ගණන් කිරීම ඇරඹුණේ ඉන් අනතුරුවයි ඡන්ද ප්‍රතිඵල මා විසින් දැන් ප්‍රකාශයට පත් කරනු ලැබේ ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 223යි ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 2 දෙනයි දෙන ලද වළංගු ඡන්ද සංඛ්‍යාව 219යි ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 4යි ඒ අනුව වළංගු මුළු ඡන්ද සංඛ්‍යාව වූ ඡන්ද 219න් ඡන්ද 134ක් ලබා ගනිමින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රහස් ඡන්ද විමසීම ජයග්‍රහණය කළා ඩලස් අලහප්පෙරුඹ මහතා ඡන්ද 82ක් ලබාගත් අතර අනුර කුමාර දිසානායක මහතා ලබාගත්තේ ඡන්ද 3ක් පමණයි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුඹ මැතිතුමා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 82යි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 134යි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මැතිතුමා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 3යි
අනුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුව විසින් ඒකාන්තර බහුතර ඡන්දයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් යථා පරිදි තෝරාපත් කර ගන්නා ලද බව ප්‍රකාශ කොට සිටිමි. ගරු ජනාධිපතිතුමා. ගරු කථානායකතුමනි, ඔබයි මමයි 1973 එකට අපේ දේශපාලන ගමන ආරම්භ කළේ. අද මට විශේෂ සතුටක් තිබෙනවා. ඔබතුමාව මුල් පුටුවේ ඉඳගෙන මම ජනාධිපති බවට පත් වුණේ එක ප්‍රකාශ කෙරීම. මම අවුරුදු 45ක් මේ පාර්ලිමේන්තුවේ ගත කරලා තියෙනවා. මගේ ජීවිතයේ තියෙන මේ පාර්ලිමේන්තුවේ. එහෙනම් මේ පාර්ලිමේන්තුවේ මට දැන් මේ ගෞරවය ලබා දීම ගැනත් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේ රට අද තියෙන්නේ ඔබතුමාට කියන්න ඕමනා නැහැ කොච්චර අමාරු තත්වයකද කියලා. ආර්ථික වශයෙන් රටේ තරුණ තරුණියන් ක්‍රමයේ වෙනසක් ඉල්ලනවා. අපිට විදේශ වශයෙන් අද ලෝකයේ ප්‍රශ්න ගණනාවක් තියෙනට පැටලෙන්නේ නැතුව අපි යන්න තියෙන්නේ ඉදිරියට යන්න අපි අලුත් වැඩසටහනක් ඇති කරන්න තියෙනවා. ජනතාව අපෙන් ඉල්ලන්නේ පරණ දේශපාලනේ නෙමෙයි. මේ පාර්ලිමේන්තුව එකට එකතු වෙලා ඒ වැඩ කටයුතු කරන එකයි. ඉතින් මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මං එක්ක තරණ කරපු ඩලස් අලාපේරුව මහතුමාටත් අනුර දිසානායක මන්තුමාටත් මං ස්තුතිවන්ත වෙනවා. මං ඩලස් අලාපේරුව මන්තුමා ඉල්ලනවා අපි ඔක්කොම එකතු වෙලා අලුත් ක්‍රමවේදයක් ගන්න වැඩ කටයුතු කරමු කියලා. මගේ මිත්‍ර අනුර කුමා දිසානායකටත් එතුමගින් උත් ඒ වගේම ඉල්ලීමක් කරනවා. එතුමත් දන්නවා අද රටේ තියෙන ගැඹුරු තත්ත්වය. මම කැමති විපක්ෂ නායක මගේ මිත්‍ර සජිත් ප්‍රේමදාස මහත්මයාටත් මේ සියලු දෙනාගෙන් මේ ඉල්ලීම කරන්න අද අපි ඔක්කොම එකට එකතු වෙලා අපි අලුත් ක්‍රමවේදයක් බලමු. ඒ වගේම ද්‍රවිඩ සන්ධානයේ සම්බන්ධන් මන්තුමා ඇතුළු සියලු දෙනාගෙන්මත් ඒ ඉල්ලීම මම කරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් උත් ඒ පක්ෂයේ වෙනුවෙන් ඒ ඉල්ලීම කරන්න. අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගෙන් උත් ඒ ඉල්ලීම මම කරනවා. දැන් අපි බෙදුන අවස්ථාව ඉවරයි. දැන් මම ඉල්ලනවා සියලු දෙනාගෙන්ම අපි එකට එකතු වෙන්න සාකච්ඡා කරන්න. හෙට ඉඳන් මම කැමති ඔබ සියලු දෙනා සමගම සාකච්ඡා කරන්න. ගරු කථානායකතුමනි, මට තව එක ඉල්ලීමක් තියෙනවා. කරුණාකරලා මේ සභාවෙන් මට ඉඩ දෙන්න. මේ සභාව තුල නෙමෙයි, ඒත් මේ සභාව පිට මේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේදී මං දිවුරුම් දෙන්න ජනාධිපති හැටියට. ඔහොම ස්තුතියි.